මේ ටික ඉතාම වැදගත් කොටසක් තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ හේන් වගාව ගැන. හේන් වගාව මම අර ඉස්සෙල්ලා පින්තූර ටිකක් පෙන්නුවානේ ඔයාලට හේන් වගාව ගැන නේද? ඒක අපේ මේ පරණ වගා ක්‍රමයක්. හේන් වගාව. හරියට අපි මාතෘකාව ලියමු. හේන් වගාව ඔයාලා දැන් මේ කුඹුරු වල වගා කරන එක දන්නවනේ නේද? මඩ මඩ කුඹුරු ඒවයි වගා කරන්නේ B නේ? සමහරලාට පැල හිටවනවා, සමහරලාට B ඉසිනවානේ. ඒ ක්‍රම දෙකටම කරනවා. උදරට පළාත් වල අර හෙල්මලු ක්‍රමය කියලා තියෙන අර පිය ගැට පෙළ වගේ නේද? ඒ B වගාව මේක හේන් වගාව. මේව තියෙන්නේ පුතේ වැඩිපුරම ද අපේ ප්‍රදේශවල නැහැ. දකුණු පළාතේ හේන් වගාව ටිකක් අඩුයි. ඔව් තියෙනවා හම්බන්තොට, ලුණුගම්වෙහෙර මේ ඌව පළාතේ තියෙනවා ගොඩක්. ඒ වගේම මධ්‍යම පළාතේ ටිකක් ඈතට වෙන්න ඔය අපි කියන්නේ මහවැලි නේද? ගඟ දෙපසනේ මහවැලි ජනපද කියලා කියන්නේ. අන්න ඒ වගේ ප්‍රදේශවල තියෙනවා අම්පාර වගේ. ඊට පස්සේ ආයිමත් තියෙනවා උතුරු මැද පළාතේ පොළොන්නරුව, අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවලත් හේන් වගාව තියෙනවා. ඉතින් මේ ඒවා ගොඩක් වෙලාවට වැස්ස බලාගෙන තමයි හේන් වගාව කරන්නේ. මේ වර්ෂාව ලැබෙන කාලයට වර්ෂාව ලැබෙන්න ඕන මෙන්න තියෙන තමයි මේ හේන හදා ගන්න. ඉතින් මුලින්ම මොකද කරන්නේ? මුලින්ම ඔව් මොකද හේන් වගාවේදී මුලින්ම කරන්නේ? හේන ගිනි තියලා එකින සතුන් හේන් වගාවට පෙර භූමිය හදා ගන්න එපා නේද? තමන්ගේ හේන හදා ගන්න ඕන. ඒ හේන හදා ගන්න නම් මේ භූමිය පුරුස්සා දාන්න ඕන. පුරුස්සා දමනවා කියන්නේ පුච්චනවා නේද? බිම පුච්චන දාන. ඒ සමහර ලොකු ගස් ඉතුරු කරලා අර පොඩි ගස් තිබෙන ප්‍රදේශේ නේද පුරුස්සා දමන. හරි, එහෙනම් අපි මුලින්ම ලියමු පළවෙනි එක. හේන් වගාවේ දැන් අපි මේ පියවර ටික යන්නේ. හොඳේ පළවෙනි වැඩේ තමයි බිම පුරුස්සා දෙමින්. භූමිය නැත්තම් බිම පුරුස්සා දමන නේද? බිම හදාගන්න එහෙමයි. අර මම ඔයාලට දැන් පින්තූරේකුත් පෙන්නුවා, මතක ඇතිද ඔයාලට? ඉතින් දැන් පුරුස්සා දමන්න කලින් දැන් ඔයාල මේ පුරුස්සල මේ කිව්වහම ටිකක් හිතට ටිකක් අමාරුයි. ඒ මොකද ගස් පිච්චෙනවනේ නේ. එතකොට සත්තු සමහර විට මැරෙනවා ඇති. හැබැයි ඒකටත් ක්‍රමයක් තිබුණා. ඒ තමයි මේ පුරුස්සන්න කලින් මේ සතුන් පළවා හරින ක්‍රම තිබුණා නේද? ඌ කිව්වා පුරුසීමට කලින් අර හේන පුරාම තමන්ගේ භූමිය පුරා ඇවිදමි ඌ කියනවා. ඌ කියනකොට අර සතු නේද බය වෙලා වෙන ප්‍රදේශයකට යනවා. එතකොට හයියෙම කෑ ගහනවා, බඩ ගාන සතු, කුර ගාන සතු නේද? සියලු දෙනාම හේනෙන් පළෝ පළෝ නේද? එහෙම පළෝ කියන්නේ යන්න කියලා. එලවල දාන සතුන් එලවා දැම්. ඒ වගේ මේ එහෙම කරලා තමයි ගිනි තිව්වේ. එතකොට ගොඩක් සතුන්ට බේරෙන්න පුළුවන් වුණා නේද? හැබැයි අද නම් මේ පුරුස්සා දමන එක කරන්නේ නැහැ. අද හේන් වගාවෙදි අද තමන්ගේ නේද භූමියක් තියෙනවා, ඒකට වෙනම හේනක් වගා කරන්න ඒක පුරුස්සන් අවශ්‍ය නැහැ. ඉස්සර කාලේ මම මේ කියන්නේ ඉස්සර ලොකු කැලෑනේ තිබුණේ නේද? කැලෑ මැද තමයි හේන වගා කරන්නේ. හරි, බිම පුරුස්සා දැමීම. දැන් පුතේ ඔයාලා මේක කරන්න ඕන, මේකේ පින්තූරයක් අලවන්න ඕන. මේ හේන පුරුස්සා දමපු දමා තිබෙන විදිය ඔතන පින්තූරය අලවන්න ඕන ඔයාලා. හොඳේ අලවන්න ඉඩ තියාගන්නවද? මේ
හරේ විතර කොටුවක් ඇදලා තියන්න ටිකක් නේද රූල් 6ක් 7ක් වගේ හොයා ගන්න ඕන කොහොම හරි පින්තූරයක් බිම පුරුස්සා දැමු පින්තූරය හොඳයි ඇන්දට කමක් නැද්ද අඳින්න බෑ අපිට නේද මේ වගේම ටිකක් අඳින්න අමාරුයි මම පින්තූර ටික එනම් දාන්නම් ඔයාලට පිළිවෙලට දාන්නම් එතකොට ඔයාලට ඒකෙන් අරගන්න පුළුවන් නේද හරි මම පින්තූර ටික දාන්නම් එතකොට එනවා ඒ වැඩේ කරන්න මේ හැබැයි පුරුස්සා දමන කලින් අර වැඩේ කරා මොකද්ද බඩගාන සත්තු කුරගාන සත්තු නේද සියලු දෙනාම හේනෙන් පළෝ පළෝ ඌ ඌ ඌ කියලා තමයි සතුන් පළවා හැරි තේරුණාද එහෙනම් ඔයාල පින්තූරේ යටින් ලියන්න දැන් පින්තූරේ අලවන ඉඩ තියලා ලියන්නේ පිලිසීමට පෙර පළවා හරින ලදි ලියලි වරයි සර් හොඳයි දැන් අපි දියමු දෙවැනි එක ඔන්න දැන් තියෙන්නේ මේ අලුතින් සකස් කළ හේන නේද අලුතින් සකස් කළ හේන දැන් තියෙන්නේ ලියන්න අලුතින් සකස් කළ හේන දැන් බිම පුරුස්සලා දැන් ඔන්න හොඳට හදලා තියෙන්නේ පොළව නේද ඒකට කියන හේන අලුතින් ගිනි තබා ආරම්භ කරන හේනට නමක් කියනවා ඕ නව දැලි හේන නව දැලි නව දැලි හේන ඒක වරහන් ඇතුල ලියා ගන්න නව දැලි හේන හොඳයි නව දැලි හේනකත් පින්තූරයක් අලවන්න ඔයාලා ඉඳ තියන්න. නවදැලි හේනක පින්තූරයක් අලවන්නත් ඉඳ තියන්න. හොඳේ? ඔව් ඒකත් මම දාන්නම්. පින්තූර ටික මම දාන්නම්. හරි. දැන් මුලින්ම මොකද්ද කරේ? භූමිය පුරුස්සලා හදාගත්තා. නේ? භූමිය පුරුස්සා දැම්ම. පුරුස්සාන කලින් සතුන් පළවා හැරිය. ඔන්න දැන් අලුත් හේනක් පටන් ගන්න හදන්නේ. භූමිය පුරුස්සලා නේද සකස් කරලද හේනද අපි කියනවා නව දැලි හේන අලුතින් සකස් කළ හේන අලුත් අර දැලි කියන්නේ පුතේ මේ දැලි කියන එක ඔයාලා දන්නවනේ පිස්සුවහම ඉතුරු වෙනකොට අර දැලිනේ නේද දැන් ඔන්න කළු පාටට වගේ තමයි දැන් හේන පේන්නේ මොකද පුරුස්සා දමපු හේනක්නේ තේරුණාද එතකොට නිකන් කළු පාට අර පස්සු පවා මේ ටිකක් පිච්චිලා තියෙන දැලි තියෙනවා අලු තියෙනවා නේ ඒකයි අර නව දැලි අලුත් දැලි අලුත් අලු හැමතැනම විසිරීලා තියෙනවා නේද ඒකයි නව දැලි කියන කියලා නම වැටෙන්නේ නැති හොඳයි ඊළඟ වරේ තුන්වෙනි එක දැන් ඊළඟට මොකද කරන්නේ තුන්වෙනි අවස්ථාවේදී මොකද කරන්නේ හේන කොවිතැනේදී පාරටම පුතේ වගාව පටන් ගත්තේ නැහැ නේද පස්සට පෝරේම දාන එකවරම මේ පටන් ගත්තේ නැහැ වගාව ඊළඟට ඒ කට්ටිය මොකද කරේ විවිධ පුද පූජා පැවැත්තුවා විවිධ පුද පූජා පැවැත්වීම විවිධ පුද පූජා විවිධ පුද පූජා පැවැත්තුවා මොකටද මේ පුද පූජා පවත්වන්නේ වගාව ආරම්භ කරන්න කලින් නේද දෙවියන්ගෙන් වගාව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලුවා නේද
දෙවියන්ට කන්න ලව් කරා දෙවියන්ට ඒ අදහන දෙවියෝ ඉන්නවනේ නේ අර අපි කියන්නේ ගම්බාර දෙවියෝ කියලා දෙවි කොටසක් ඉන්නවනේ ඒ ඊට පස්සේ දැන් ඔය ඔයාල දන්නවා මහසෙන් රජතුමානේ මේ මොන වේවද හැදුවේ මහසෙන් රජතුමා මින්නේරි වේව නේද මහසෙන් රජතුමා හැදුනවා මින්නේරි දෙවියෝ කියලා අර ඒ විදිහට අර ගමකට පුතේ දෙවි කෙනෙක් හිටියා දැන් මහසෙන් රජතුමා මින්නේරි වේව හදපු නිසා මින්නේරි දෙවියෝ නමින් ප්‍රසිද්ධ වුණා දෙවියෙක් දෙවි කෙනෙක් විදිහට අදහන්න පටන් ගත්තා දැන් මහ මේ මින්නේරි වේවෙන් වතුර අරගෙන වගා කරන හේනක් මුලින්ම මහසෙන් දෙවියන්ට නැත්තම් මින්නේරි දෙවියන්ට පුද පූජා පැවැත්තුවා නේද එහෙම තමයි කරන්නේ මුලින්ම මේ වැඩේ කරනවා ඒක යුතුයකමක් විදිහට ඉස්සර මිනිස්සු එහෙම කරා ඒකට දේවදානයක් දුන්නා දේවදානයක් දෙන විදිහ ඔයාලා දන්නවනේ නේ ඔයාලා සමහරට ඔය මේ පළතුරු වට්ටි නේ දෙන විදිහ දන්නවනේ පළතුරු තියනවා කිරි බාතු කෙසෙල් නේ ආර අලු කෑම වර්ග ඊට පස්සේ කැවිලි වර්ග තියලා නේද සේලයක් තියලා නේ පොල් ගෙඩි බුලත් පුවක් ඒ ඔක්කොම තියලා දේව දානයක් දෙනවා දෙවියන්ට දානයක් දුන්නා එහෙනම් මුලින් මේ වැඩේ කරා ඊට පස්සේ පහන් පැල හැදුවා පහන් පැලක් දන්නවනේ අර කිරිතකට අපි හදාන්නේ පහන් පැලක් නේද පහනක් තියලා පත්තු කරන ඇතුලේ පුවක් කිරිතක් තියනවා නේද ඊට පස්සේ පිරිත් පැන් නේ ඒ වගේ දෙවියන්ට පින් දුන්නා අවසානයේ දෙවියන්ට පින් දුන්නා හරි එහෙනම් දේව පුද පූජා ටිකක් අපි ලියාගනිමු මෙතන ඔව් තරුදදා එකක් තමයි දේව දාණය තව එකක් තමයි අපි කියන්නේ මොකද්ද මේ පහන් පැලක් සෑදීම පහන් පැලක් දෙවියන්ට පින් දීම ඔන්නෝ කරේ ඒ වගේ එකක් පින්තූරයක් අලවන්න ඉඩ තියන්න ඔය පුද පූජාවක පින්තූරයකුත් අලවන්න ඉඩ තියන්න හේනක කරන තවමත් මේවා පුතේ මේ ප්‍රදේශවල කරනවා හොඳද හැබැයි ඉස්සර වගේ කරන්නේ නැහැ දැන් මේක ටිකක් නේද මුළු ගමක්ම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ දැන් විවිධ පුද පූජා පවත්වන ආකාරය හරි ඔන්න දැන් මුලින්ම දැන් ඔයාලා දන්නව ක්‍රමයේනේ ඔයාලට දැන් ඔන්න හේනක් වගා කරන්න පුළුවන් ඔව් මුලින්ම පුරුස්සා දමලා නවදැලි හේන හදාගත් ඊට පස්සේ පුද පූජා පවත්වල පැවැත්වුවා මේ වැඩේ ආරම්භ කරන්න කලින් ඊට පස්සේ මොකද කරන්නේ බීජ වගා කිරීමට සුදුසු ලෙස පස සකස් කරනවා ඔව් ඊට පස්සේ තමයි බීජ වගා කරන්නේ නේ හතරවෙනි එක බීජ වගා කිරීම බීජ වගා කරන්න හොර දාන්න නැද්ද? බීජ මොකද පුතා? බීජ වගා කරන්න කලින් පොල දාන්න නැද්ද? ඔව් බීජ වගා කර ඒ ඔක්කොම ටික තමයි මම මේ කියන්නේ. නේද? පැල හදාගන්න බීජ වගා කරන. නේ? දැන් සමහර විට ওই ටික කරනකොට වැස්ස වර්ෂාවත් ලැබිලා ඉවරයි. ඇයි වර්ෂා කාලයත් බලාගෙන මේ වැඩේ කරන් පටන් ගන්න? නේද? ඔයාලා දන්නව ලංකාවට වැස්ස ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා නේද? එකක් තමයි ඊසාන දිග මෝසම් සුළඟ. අනිත් එක තමයි නිරිත දිග මෝසම් සුළඟ. නිරිත දිග මෝසම්. ඒක තමයි. දැන් අපේ ප්‍රදේශයේ තියෙන්නේ දැන් මේ අපි ලංකාව වල ඇඳලා පෙන්නු මේ විදියයිනේ. ওই විදියට තියෙන්නේ එක සුළඟක් තියෙන්නේ මේ පැත්තේ මුහුදේ. අනිත් එකේනේ මේ පැත්තේ. නේ දැන් ඊසාන පැත්ත මේ පැත්තනේ ඊසාන දිග මෝසම් සුළඟ මේ මුහුදේ ඉඳන් මේ අපේ රට හරහා ගමන් කරනවා එතකොට ඒ කාලෙට
මේ ප්‍රදේශ වලට වහිනවා. ඒ කියන්නේ මේ උතුරු මැද අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයට වහිනවා. නේද? මේ ප්‍රදේශ වලටත් වහිනවා. ඊසාන දිග මෝසම් කාලේ. ඒ කියන්නේ ඔය දෙසැම්බර් කාලෙදි වගේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි අන්නේ කාලෙට. නිරිත දිග කියන්නේ මේ අපේ ප්‍රදේශ නේද? දකුණු පළාත ඒ ඒක තියෙන්නේ මැයි මාසෙදි. මැයි, ජූනි, ජූලි වගේ මාසවලදී නිරිත දිග මෝසම් සුළඟෙන්නේ. එතකොට ඒ ඒ සුළඟත් එක්ක මේ ප්‍රදේශ වලට වැස්ස තියෙනවා. දකුණු පළාත, බස්නාහිර, මේ හම්බන්තොට වගේ ප්‍රදේශ වලට. එතකොට ඒ පැත්තේ ඒ කාලෙට වගාවක්. දැන් ඔයාලා තේ පැල සිටවන්නේ නේද? මැයි වලටනේ. ඇයි ඒ? නිරිත දිග මෝසම් සුළඟ ඒ කාලෙට එන නිසා. නේද? වැස්ස අරගෙන එනවා. හරි. හොඳයි දැන් ඔන්න බීජ වගා කරනවා. නේද? බිම හදලා පොළව හදලා නේ බීජ වටේ වැටක් බැඳලා නේ දණු වැටක් හදලා ඒ වැටටත් පිටින් පිට වැටක් හදලා නේ පිට වැට හදලා ඒ ඔක්කොම කරලා දැන් ඔන්න බීජ වගා කරන මොනවද වගා කරන බීජ? මට කියන්න. මොනවද වගා කරන බීජ? සාල, බඩ, ඉඟිඟු. ආයිත් අපි කියනවා සාල විමනේරි තල. ඔව් බඩේරිඟු. තරුම් තල. අමු මෙනේරි. මෙනේරි. උරහ. මෙනේරි. ඉරිඟු. ඔව් ඉරිඟු. ඉරිඟු නේ. උරක්කන්. කව්පි. කව්පි. ඔව් උරක්කන්. නේද? එක්ක තල වගා කරනවා. එක්ක බඩේරිඟු වගා කරනවා. ගොඩක් අය කුරක්කන් වගා කරා. මොකද බත් වගේම කන්න පුළුවන් දෙයක් තමයි කුරක්කන්. නේ? කුරක්කන් තලප කුරක්කන් පිට්ටුනේ කුරක්කන් වලින් හදන විවිධ කෑම වර්ග තියෙනවා තව. කුරක්කන් ඕ. කුරක්කන් රොටි නේද? කුරහන් රොටි කියලා කියන්නේ කුරහන් රොටි. කුරහන් කියන වචනේ පාවිච්චි කරනවා. කුරක්කන් රොටි නේද? මෙනේරි මූල් වගේ දේවල් ඒවා ධාන්‍ය වර්ගනේ. මේවත් ධාන්‍ය තමයි. මේ හැම එකක්ම ධාන්‍ය වර්ග. නේද? බීජ ඉහිනවා. ධාන්‍ය වර්ගයක් නේද? ඔව්. හරි. ඒකෙත් පින්තූරයක් කලවන්නේ ඉඳ තියාගන්න මේ පැත්තේ. එහෙනම් මම පින්තූරයක් එවන්නම්. හරි දැන් ඔන්න වගා කරලා ඊට පස්සේ අස්වැන්න කපා ගන්නවද? නෑ ඔය අතරේ තා වැඩක් කරනවා. ඒ තමයි අස්වැන්න ආරක්ෂා කර ගැනීමට මොකද කරන්නේ? ඔව් පහ අස්වැන්න ආරක්ෂා කර ගැනීම. අස්වැන්න ආරක්ෂා කර ගැනීම. අස්වැන්න ආරක්ෂා කර ගන්නත් පුතේ පිරිත් පැන් ඉහිනවා. පන්සලත් එක්ක සම්බන්ධයිනේ මේ ගොවියා නේද? එකසයි ගොවිය කරන්නේ පිරිත් පැන් ගෙන හැල්ලා මේ තමන්ගේ හේන පුරාම ඉන්නවා. පටි බැඳා පටි පටි වර්ග විවිධ මේ අපි කියන්නේ පොලිතීන් නේද? ඉස්සර නම් පොලිතීන් තිබුණේ නැහැ. නමුත් පටි බැඳීම කරා. ඊට පස්සේ අර පරණ රබර් සරෙප්පු පුච්චලා මුල් වලට දැම්මා. රබර් සරෙප්පු පුච්චලා මුල් වලට දාන. ඒකත් කරා.
සැලරීම ඊට පස්සේ මේ වගාවෙන් පිටත නේද කැලේ අර මං කිව්වා අර පිට වැට තඳු වැට නේද ඒවා හැදුවා ගිනිමැල ගැහුවා රැයට ගිනිමැල ගසනවා පැල්කාවි කිව්වා ඕ අස්වැන්නේ මුල්ම කොටස දෙවියන්ට පූජ කරනවා කියලා බාර වුණා බාරහාර වුණ වෙනවා කියන්නේ නේද ඕව තමයි කරේ මේ අස්වැන් ආරක්ෂා කරගන්න එහෙනම් අපි ලියමු අස්වැන් ආරක්ෂා කර ගැනීමට මොනවද කරේ පිරිපැන් නිසීම පිටවැට කැපීම ඕ පිටවැට කැපීම දඬු වැට නේද පිටවැට කැපුවා ගිනි මැල ගැසීම රබර් සරප්පු පුච්චලා මුල්ලට රබර් සරප්පු පුච්චලා මුල් වල තැවරීම ඒක මතක තියාගෙන ඉන්න ඒක ලියන්න ඕනේ අදෙවියන්ට බාරවීම පැල් රැකීම ඔව් අවසානයේ අපි ලියමු පැල් රැකීම පැල් රැකීම ඒකත් පින්තූරයක් කලවන්න ඉඩ තියන්න පැල් රැකීම ඔන්න දැන් අපිට නේද පැල් රැකීම ගැන ඔයාලා දන්නවා මේ පාළුව කාන්සිය නේද ඒ පාළුව කාන්සිය නිවා ගන්න තමයි පැල් රැකීම එතකොට පුතේ මේ පැල් රැකීම වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගන්න නේ පැල් කවි ගායනා කළා පැල් කවි ගායනා කරන්න කලින් මේ වටේ පැල් වල ඉන්න මේ තවත් හේන් තිබුණානේ රැටනේ දැන් මේ වැඩේ කරන්නේ මේ වටේ හේන් වල ඉන්න අයට ආරාධනා කරා නේද පැල් කවි ගායනා කරන්න එන්න කියලා ඒක කවියකින් තමයි මේ ආරාධනා කළේ නේද කුරක්කන් හේන් වල ඉන්න කට්ටිය කුරක්කන් කවි කිව්වා ඉතින් ඒ විදිහට පැල් කවි ගායනා කළා. ඒ ඔයාලා දන්නවා මම WhatsApp එකට දාන්නම් මේ පැල් කවි කීපයක් ආරාධනා කවි පැල් කවි. ඒ ඔයාලා උතර ලියන්න. සිංහල කියවීම පොතේ තියෙනවා. ඔව් සිංහල කියවීම පොතේ තියෙනවා. නේද? ඔතන යටින් ලියන්න. හොඳේ? හරි. ඊට පස්සේ පුතේ අපට ඔව්. හොඳයි. එතනින් පස්සේ ආමේ පැරකීම ඔතන පැල් කවියක් ලියලා මේ පැල් කවි දෙකකුත් ලියලා එතන යටින් අර පැලක පින්තූරයක් අලවන්න එකක් මම අවසානයේට දාන්න හොඳේ පැලක පින්තූරයක් අලවන්න හොඳයි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ පැන්සල් රඳවණයක් හදන්න මේ පැන්සල් රඳවණය හදන ආකාරය මම WhatsApp එකට දානවා ඒක කියවලා බලලා හොඳට පැන්සල් රඳවණයක් හදන්න මේ කුඩා පොල් කටු වක් සහ සාමාන්‍ය පොල් කටුවක් යොදාගෙන නේද මේකට ඕන උණ පතුරු ඕන පොල් කටු දෙකක් ඕන ඇට වර්ග ඕන ඇට වර්ග මම ඉස්කෝලේ හැදුවා සර් ආ හැදුවද හා 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 ඉතින් මේ ඒ වැඩේත් කරන්න මම ඒකේ කරන විදිය ඔයාලට දාන්නම් හොඳේ ඒ වගේම සින්දු දෙක තුනක් තියෙනවා ඔයාලට අහන්න අපි ඒක ඊළඟ දවසේ අහමු හොඳයි එහෙනම් දැන් ටිකක් අපිට පරක් වෙලා නිසා අපි පන්තිය අවසන් කරමු